ආයුබෝවන් සුබ දවසක්. ජීවිතය ජ්‍යොතිෂ සංග්‍රහය වෙනුවෙන් මම ජනක පී කුමාර. අද අපගේ මාතෘකාව අනික් විද වූ විවාහ දෝෂ. සතුට සැපත සෙනෙහස දුක කඳුල වේදනාව සමග ජීවිතයේ අනේක විද වූ රසමවන විවාහ ජීවිතයේ අසාර්ථක සීමාවට ගෙන යන පෙරකල අසුභ කර්මයාගේ විපාකයේ ලෙස විවාහ දෝෂයන් මනුස්ස ජීවිතයේ වෙත බලපෑම් ඇති කරනු ලබනවා. සංඥාරූපී ලෙස ජ්‍යොතිෂය නම් වූ දනු පද්ධතිය තුළින් හඳුනාගත හැකි විවාහ දෝෂ තත්ත්වයන් 20ක් පිළිබඳව වූ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අද අප ඔබ වෙත ගෙන එනවා. ඉතින් ආලෝකයෙන් ආනන්දයටත් ආනන්දයෙන් ප්‍රඥාවට පිය නගන්නට දැනුම ප්‍රියති ප්‍රේක්ෂක පාඨක රස හිතවතුනි, ඔබගේ වටිනා කාලය ඉදිරි විනාඩි කිහිපේ රැඳී සිටින්න අප සමග. අනේක විද වූ විවාහ දෝෂ අතර අඟහරු දෝෂය, කුජ දෝෂය, එහෙමත් නැත්නම් බවුම් දෝෂය ලෙස නොයෙක් නාමයන්ගෙන් හැඳින්වෙන අංගාර දෝෂය ප්‍රධාන දෝෂයක් ලෙස සඳහන් වෙනවා. මෙලෙස වූ විවාහ දෝෂ අතර शनि मंगल दोषे, कडहंदी मार्ग दोषे, नाशांशक दोषे सह कालकुमार दोषे द प्रधान विवाह दोष लेस සඳහන් වෙනවා. වැන්දබු දෝෂය හේවා කනවැන්දුම් දෝෂයත් ජ්‍යොතිෂය තුල ප්‍රධාන විවාහ දෝෂයක් ලෙස සඳහන් වෙනවා. විවාහ ජීවිතය තුලට අසුබ ලෙස බලපෑම් ඇති කරන දෝෂයන් ලෙස වන්ද දෝෂය, ඍතු දෝෂය, පිළිසිඳ ගැනීමේ දෝෂය, ප්‍රසූත දෝෂය යන දෝෂ තත්ත්වයන් විවාහ දෝෂයන් ලෙස සඳහන් වෙනවා. මෙම දෝෂ තත්ත්වයන් හතර ප්‍රධාන වශයෙන් විවාහයේ පෞල් ජීවිතය තුළ සමපාදවන දරු ඵල සම්බන්ධ තත්ත්වයන්ට අසුබ ලෙස බලපෑම් ඇති කරනවා. විෂ කන්‍යා යෝගය, බහු විවාහ යෝග, අභිචාරිකා යෝග, විකෘති කාම යෝග සහ අතිකාම යෝග යන ග්‍රහ බල දුබල යෝගයක් විවාහ ජීවිතය තුළට අසුභ දෝෂ ඇති කරනු ලබනවා. බ්‍රහ්මචාරී යෝග පිහිටීම් සහ අවිවාහක යෝග පිහිටීම්ද මනුෂ්‍ය සත්වයා තුළින් විවාහ දිවියේ සතුට සැපත දුරස් කිරීමට හේතු සලසා දෙනවා. මීට අමතරව තුන් කුළුඳුල් දෝෂය, ලේ ඥාති දෝෂය, චාරිත්‍ර දෝෂය යන දෝෂ ත්‍රිත්වයත් විවාහ දෝෂ අතරට ගැනෙන ප්‍රධාන දෝෂයන් ලෙස ජ්‍යොතිෂය තුල සඳහන් වෙනවා. මාතෘ සාපය, පීතෘ සාපය, කුලේ සාපය, රහේ සාපය සමග දාර සාපය යන පස් ආකාර වූ සාප තත්වයන් මනුෂ්‍ය සත්වයාගේ විවාහය පෞල් ජීවිතය තුළ සාර්ථක තත්වයන් ඇතිවීමට බාධා ඇති කරන දෝෂ තත්වයන් ලෙස ජ්‍යොතිෂය තුළ විග්‍රහ කරනවා. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි, වැඩසටහන් පෙළක ආරම්භය ලෙස කුජ බවුම දෝෂය, එහෙමත් නැත්නම් අංගාර දෝෂය පිළිබඳව සවිස්තරාත්මක විස්තරය අප මෙතෙන් සිට ඔබ වෙත ගෙන එනවා. බවුම දෝෂය, කුජ දෝෂය, මංගල දෝෂය සහ අංගාර දෝෂය යනුවෙන් විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන්නේ මෙම එකම කුජ දෝෂය වෙනවා. ලග්න කේන්ද්‍රයේහි ලග්නයේ සිට පළමු වෙන්නේ, එහෙමත් නැත්නම් ලග්න ස්ථානයේහි කුජ ග්‍රහයා පිහිටා ඇතනම් එය කුජ දෝෂය ලෙස සලකනවා. ලග්නෙන් දෙවැන්න, ලග්නෙන් හතරවැන්න, ලග්නෙන් හත්වැන්න, ලග්නෙන් අටවැන්න සහ ලග්නෙන් 12වැන්න යන ස්ථාන තුල උප්පත්ති ග්‍රහ පිහිටීමේ කුජ ග්‍රහයාගේ පිහිටීම යෙදී ඇතනම් එය කුජ දෝෂය ලෙස සඳහන්. මේ ආකාරයෙන් සඳු ග්‍රහයාගේ පිහිටීමෙන් සහ සිකුරු ග්‍රහයාගේ පිහිටීමෙන් ඉහතකී ස්ථාන තුල කුජ ග්‍රහයා පිහිටා ඇතනම් එම අවස්ථා කුජ බවුම දෝෂය ලෙස සැලකෙනවා. ලග්න කේන්ද්‍රය හරහා යෙදෙන භෞම දෝෂයට වඩා සඳුගේ පිහිටීමෙන් යෙදෙන භෞම දෝෂය බලවත් වෙනවා. සඳු ග්‍රහයාගේ පිහිටීමෙන් යෙදෙන භෞම දෝෂයට වඩා සිකුරු ග්‍රහයාගෙන් යෙදෙන භෞම දෝෂය බලවත් වෙනවා. ලග්නය මූලික වේදෙන කුජ දෝෂය තුලින් විවාහ ජීවිතය තුල එකිනෙකාගේ කාය බලය අසමතුලිත කිරීමට සාධක ප්‍රධාන වශයෙන් ඇති කරනු ලබනවා. සඳු මූලිකව යෙදෙන කුජ දෝෂය තුලින් විවාහ ජීවිතය තුල එකිනෙකාගේ මානසික බලය අසමතුලිත කිරීමට ප්‍රධාන සාධක සකසනවා. සිකුරු ග්‍රහයා මූලිකව යෙදෙන සංඥාරූපී සියලු සාධක වෙත අසුභ බලපෑම් ඇති කිරීමට සිකුරු ග්‍රහයා මූලිකව ක්‍රියාත්මක වන භෞම දෝෂය තුළින් සිදු වෙනවා. මෙම අවස්ථාව තුළ ලිංග කාම බල ශක්තිය අසුභ ලෙස වර්ධනය කිරීමට හෝ අසුභ ලෙස දුර්වල කිරීමට ලක්විය හැකියි. යම් ජම්මපත්‍රයක කුජ දෝෂය යෙදී ඇතනම් එම පුද්ගලයා තුළ කායික බලය මානසික බලය සමග සියලු ලෞකික සාධක අධික ලෙස බලවත් වීම හෝ අධික ලෙස දුබල වීම සිදු වෙනවා ඇති. එවන් පුද්ගල ජීවිත ලෞකික පංචකාම සැපේ සියලු අවස්ථාවන් තුළ උපරිමයෙන් භුක්ති විඳිනු ලබනවා. මෙම අවස්ථාව තුළ ග්‍රහයන්ගේ බලය උසස් ලෙස ක්‍රියාත්මක වීම සිදු වෙනවා. තවත් අවස්ථාවකදී කුජ සඳු සිකුරු සහ ලග්නය දුබල වීම තුළින් යෙදෙන ග්‍රහ පිහිටීම් මතින් කායික මානසික සහ සියලු ලෞකික පංචකාම සාධක දුබලතාවයට පත්වීම සිදු වෙනවා. එවන් පුද්ගලයන් සමස්ත ජීවිතයත් විවාහ ජීවිතයෙන් ආරම්භන නව ජීවිතයත් යන අංශ දෙක තුලම දුබලතාවයන් සහිතව කටයුතු කරනවා ඇති. විවාහය සිදුවිය යුත්තේ බල සහිත අය බල සහිත අය සමගත් බල දුබල අය සමගත් වෙනවා. එසේ නොවන විට දුබලතා ඇති කාන්තාව හෝ පුරුෂයා බලය ඇති කාන්තාව හෝ පුරුෂයා විසින් යටපත් කර දමනු ඇති. මෙම ක්‍රියාත්මක වීම කායික මානසික හෝ භෞතික යන ආකාර ත්‍රිත්වයට යටත්ව සිදු වෙනවා. මෙය උදාහරණයක් සහිතව මෙසේ සඳහන් කළ හැකියි. ලිංග කාම බලයෙන් බලවත් පුරුෂයෙකු සහ ලිංග කාම බලයෙන් දුබල ස්ත්‍රියක අතර විවාහයක් සිදු වූහොත් කාය බලය බලවත් පුරුෂයා විසින් කාය බලය දුබල කාන්තාව ලිංග කාමය තුළ යටපත් කරනු ලබනවා. කාන්තා කාම බලය දුබල වන විට පුරුෂයා නිසි ලෙස තෘප්තිය නොලැබීම සිදු වෙනවා. මේ හේතුවෙන් පුරුෂයා වෙනත් සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කළ හැකියි. ලිංග කාම බලය දුබල ස්ත්‍රියගේ කාය බලය තව දුරටත් දුර්වල වී රෝගී දුබලතා මතුවීමටත් ආයුෂය පිරිහීමටත් හේතු සාධක ඇතිවිය හැකියි. ඉතින් මේ ආකාරයෙන් දෝෂ යෙදී ඇතනම් 27 වන සහ 28 වන උපන් වර්ෂයන් තුල විවාහය පෞල් ජීවිතයේ පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතු අතරම 27 වන 28 වන වයස සීමාවන් තුල ලිංග කාමය සීමා සහිතව පවත්වා ගත යුතුයි. එමකින් යම් සහනයක් විවාහය පෞල් ජීවිතය සම්බන්ධ දෝෂ තත්ත්වයන්ට ඇති කරගත හැකි වෙනවා. ඉතින් මේ ආකාරයෙන් කුජ භෞම දෝෂය එහෙමත් නැත්නම් අංගාර දෝෂය පිළිබඳව වූ ජ්‍යොතිෂය තුල සඳහන් සවිස්තරාත්මක විස්තරය අද අප ඔබ වෙත ගෙනෙනු ලැබුවා. ඉතින් මේ ආකාර වූ විවාහ දෝෂයන් 20 පිළිබඳව එකින් එක සවිස්තරාත්මක විස්තරය ගෙන මතු හමුවීමේ බලාපොරොත්තු සමග අදට අප සමුගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට බලාපොරොත්තු ඉටුවන සුබ අනාගතයක්.